පැරණි කියමනක් තියෙනවා දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ තෙල්ලෙනවා කියලා. ඉතින් මම අද කතා කරන්න යන්නේ කෙනෙක් දියේ ගිලෙන්න යනකොට ඔහුව බේරගන්න පුළුවන් කොහොමද කියලා. මිනිහෙක් දියේ ගිලෙනකොට පීනන්න පුළුවන් කෙනෙකුට විතරමද එයා බේරගන්න පුළුවන්? නෑ. ඇත්තටම ගොඩ ඉන්න අයටත් පුළුවන් එයාට උදව් කරන්න. මිනිස් සිරුරේ ඝනත්වය සහ ජලයේ ඝනත්වය අතර තියෙන ඉතා සුළු වෙනසක්. ඒ නිසා ඔබේ සිරුරේ පරිමාව නිසා ලැබෙන උඩුකුරු තෙරපුමට අමතරව ලැබෙන සුළු උඩුකුරු තෙරපුම් සහායක් මගින් ඔබව දියේ නොගිලි තබා ගන්න පුළුවන්. කොටින්ම මූඩිය තදින් නැසූ හිස් මෙගා බෝතල් දෙක තුනකට මිනිහෙක් නොගිලි තබා ගන්නත් පුළුවන්. පහුගිය කාලයේ දියේ ගිලන අය මුදා ගන්න ෂණිකව දියට පැනපු කිහිප දෙනෙක්ම දිවි අහිමි කරගත්තා. ඒ ජීවිතාරක්ෂක පුහුණුවක් හෝ ජීවිතාරක්ෂක උපකරණ වලින් තොරව ෂණිකව දියට පැනීම නිසා මිනිසුන් දියේ ගිලන සිදුවීම් වලට අදාළ වීඩියෝ දර්ශනවල පේන්න තියෙන දෙයක් තමයි අදාළ සිදුවීම් සිදුවින විට බොහෝ පිරිස් මෝටර් රථ පවා නවත්තාගෙන ඒ දෙස බලා සිටින බව. මේ බොහොමයක් මෝටර් රථවල බීමට ජලය ගෙන යන ප්ලාස්ටික් බෝතල් තියෙනවා. හැබැයි කිසිම කෙනෙක් නිකමටවත් උදව් කරන්නේ නැහැ. ඒ තමයි නොදැනුවත්කම. ෂණිකව ක්‍රියාත්මක වී ප්ලාස්ටික් බෝතල් කීපයක් සොයාගෙන එය එකට ගැටගසා දියේ ගිලන පුද්ගලයා වෙතට විසිකිරීම හෝ දියේ ගිලෙන්නා බේරා ගැනීමට දියට පනින්නාට රඳවා ගැනීමට ලබා දීම මගින් අඩුම තරමේ එක් ජීවිතයක් හෝ අවදානම අඩු කර ගන්න පුළුවන්. ඔබේ වාහනයේ අමතර රෝදයක හොඳ ආරක්ෂක උපකරණයක් බව දන්නවද? හොඳින් හුලං ගසා ඇති අමතර රෝදයකට දෙතුන් දිනක් දියේ නොගිලි තබා ගැනීමට හැකි. සැකයක් ඇතනම් වතුරට දමා බලන්න. ඔබේ කලිසම හෝ කමිසය හොඳින් හුලන් රැඳෙට රෙද්දකින් තනා ඇතනම් එහි එක් කොනක් ගැටගසා හුලන් පුරවා ඔබට ඒ විසිකල හැකි. කලබලිය නිසා මේ කල නොහැකි බව කිසියෙකුට තර්ක කළ හැකිවත් හදිසි අවස්ථාවකට සාර්ථකව මුහුණ දීමේ පළමු පියවර කලබල නොවී සිටීම බව අමතක නොකළ යුතුයි. කිසියෙකු හෝ දියේ ගිලින බව දැන ගැනීමට ලැබුණු විට ෂණිකව ඒ දෙසට දිව යාමට පෙර නිවසේ ඇති හිස් බැරලයක් හෝ ලනුපටක් හෝ රැගෙන යාමට අමතක කරන්න එපා. එය අඩුතරමින් ඔබේ ජීවිතේ හෝ රැකදේවි. කනගාටුවට කරුණ නම් මෙවැනි වටිනා දේවල් පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් නොවීමයි. එසේ වුණා නම් ජීවිත කීපයක් නම් මේ වන විට බේර ගන්න තිබුණද? අර දියේ ගිල ණයට ගොඩයි දන් උදව් කරන්න තිබුණා. හැබැයි නොදැනුවත් කම නිසා ඒ අය කිසි දෙයක් කළේ නැහැ. එමෙන්ම මිනිසුන් දියට පැනීම සඳහා සුලභව භාවිතා කරන පාලම් විවුරු ආදී ආශ්‍රිතව මෙවැනි එකිනෙක ගැට ගැසූ බෝතල් කීපයක් පරණ වාහන ටියුබ් කීපයක් හෝ එකට ඈඳූ ඍජු ෆෝම් බෝල කීපයක් වැනි සැහැල්ලු පරිමාවෙන් වැඩි කුමක් හෝ දෙයක් එල්ලා තැබිය හැකි නම් ඒ කාගෙත් හෝ ජීවිතය රැකගන්නට මහත් උපකාරී වේ. අවසානයේ කිව යුත්තේ මේයි. මිනිහෙක් ගිලෙන තැනක උඩ බලන් ඉන්නවට වඩා මුලේ තියෙන අයට කරන්න වැඩ තියෙනවා. ඔබ දෙයක් ඉගෙන ගත්තා නම් ඒක හිතට ගන්න. තව කෙනෙක් දැනුවත් කරන්න අමතක කරන්න එපා. එක ජීවිතයක් හරි බේරුණොත් එයට ඔබත් වක්‍රව දායාද වන බව සිතන්න. මෙම පණිවිඩය සෑම දෙනා සමග බෙදා හදා ගන්න. මේ සියලු තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්. අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ ජා.